අද බංගලිදේශ රත්තු ඉරණම අපේ රටට පැය කිහිපයකින් අත්වෙන්න තිබුණ අවස්ථාවක් තිබුණා. මැයිම් නවෙන්ද රාත්‍රී වෙන විට අස්ති බිහිසුණු තත්ත්වයක් ඇති වුණා. ඉතින් මම කියන්නේ ඒ මැයි නවෙන්ද රට අරාජක වුණාට පස්සේ මේ රට බාරගන්න ආරාධනා කරා හිටපු ජනාධිපතිතුමා, හැබැයි කවුරුත් බාරගත්තේ නැහැ. ඒකට මනාව සහතික වෙන ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිය තමයි අපිට මේක බාරගන්න බෑ, හැකියාවක් අපිට නැහැ කියන අදහසක් විශේෂයෙන්ම ඒ විපක්ෂය තුලින් ජනිත වුණා. හැබැයි එදා පාර්ලිමේන්තු වටකරන කොහොමද හැසිරුනේ කියලා අද බංගලාදේශ පාර්ලිමේන්තු ඇතුලේ ඒ ත්‍රස්තවාදී කණ්ඩායම හැසිරෙන විදිහට අද අපි දැක්කා විශාල මනුෂ්‍ය ඝාතනයන් වෙලා තියෙනවා, වැටවල් වල පාලම් වල මිනි එල්ලලා තියෙනවා. හැබැයි අන්නේ ඝාතනයට තමයි මේ සියලු දෙනා අරැන්නේ. දැන් එතුමා සභාගත කරයි කියලා කියනවා මගේ මැයි මාසේ 10 වෙනිදා ට්වීට් එක. ඒ මුළු ට්වීට් එකම සහ ඒ ට්වීට් එකේ කන්ටිනියුේෂන් එකක් තියෙනවා. ඒ ඔක්කොමත් සභාගත කරනවා මම ගරු සභාපතිතුමා. මමත් දැක්ක තැන් තැන් වල මේ මගේ නම කියලා නොයෙකුත් මඩ ප්‍රචාර ඉදිරිපත් කරන 17 පාරක් මේ පාර්ලිමේන්තුවට කිව්වා මේ කලබලේ වෙන්න කලින් මිනි මැරෙන්න කලින් බංගලොත් වෙන කලින් IMF එකට ගිහිලා මේ ප්‍රශ්නේ බේර ගන්න කියලා. දැන් මුලින්ම චෝදනා කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා ආපු ගමන් ටැක්ස් වැට් එක අඩු කරා කියලා. ඒක වැරදි කියන ගමන් කියනවා මේ වැට් එක වැඩි කිරීම තුළ විශාල වශයෙන් මිනිස්සුන්ට පීඩනයක් ඇති වෙනවා කියලා. මට කියන්න මේක ඇත්ත මොකද්ද? වැට් එක අඩු කරනකොට ඒක වැරදි කියනවා. වැට් එක වැඩි කළා ප්‍රශ්න විසඳන හදනකොට කියනවා මේ විදිහට වැට් ගහුවම වැරදි කියලා. ඒක නිසා ඒක තමයි නියෝජ්‍ය කතාතුමා අපි කරපු නිවැරදිම දේ. අපි අතරත් කම්පා වෙනවා, අපි අතරත් ප්‍රශ්න සහගත වෙලා තියෙනවා අපිටත්. ඇයි මේ නිවැරදි තීන්දුව తీරන ගරිද්දී මේක ආපස්සට හරවන්න මේ විපක්ෂය උත්සාහ කරන්නේ? ඒ විපක්ෂය උත්සාහ කරන්නේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා අපි කවුරුත් දන්නවා මේ අග්‍රාමාත්‍ය ධූරය මේ පාර්ලිමේන්තුව අපි විපක්ෂයක් ඉන්නකොට විපක්ෂයට ආරාධනා කරාම ඒක පිළිගත්තේ නැහැ 1200යිදී. හැබැයි ඒකට ප්‍රධානම හේතුව තමයි මේ අර්බුදයේ හමුවේ නායකත්වෙ දීලා මේක කරන්න පුළුවන් කමක් කියලා විශ්වාසයක් කාටවත් තිබෙන්නේ නැහැ.